සුබ දවසක් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ නිරායස YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රසම රසට නෙස්ටමෝල්ට් පුඩිමක් හදාගන්න විදිහ. ඉතින් මේක ඔයාලට හදලා කන්න පුළුවන්, හරිම රසයි. ඒ වගේම ලේසියෙන් හදාගන්න පුළුවන්. විනාඩි 5ක්වත් යන්නේ නැහැ මේක හදාගන්න. මම මේ පැකට් එකෙන් නෙස්ටමෝල්ට් මේස හැඳි 3ක් ගන්නවා. ඔයාලට ලංකාවේ තියෙන පුංචි නෙස්ටමෝල්ට් පැකට් එක ගන්නත් පුළුවන්. ජෙලටින් මේස හැඳි දෙකක් ඕන වෙනවා. මේක ටිකක් දිය වෙන්නේ නැතුව එළිය තියාගන්න ඕනේ නම් ජෙලටින් මේස හැඳි දෙකක් ගන්න. ඔයාලා ඒ වෙලාවම වගේ කනවා නම් ඔයාලට පුළුවන් ජෙලටින් මේස හැඳි 1/3 කාලක් වගේ අරගන්න. කිරිපිටි මේස හැඳි එකමාරක් අරගන්නවා. සීනි මේස හැඳි 6ක් දාගන්නවා. මම දැන් සීනි ටිකයි නෙස්ටමෝල් ටිකයි කිරිපිටි ටිකයි මේ භාජනයට එකතු කරගන්නවා. ජෙලටින් දාගන්න එපා. ඒ ටික හොඳට කලවම් කරනවා. ඊට පස්සේ මේකට මම නටන උණු වතුර මිලිලීටර් 200ක් විතර එකතු කරගන්නවා. මුලින්ම කිරිපිටි ටික කැට නැති වෙනකන් හොඳට දිය කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට ඇල් අතුර එකතු කරගන්න. මිලිලීටර් 600ක් වෙනකන් එකතු කරගන්න පුළුවන්. ඇල් අතුර එකතු කළාට පස්සේ හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මගේ කිරියක හොඳටම නිවිලා තියෙන්නේ. මම ජෙලටින් ටික එකතු කරලා හොඳට දිය කරගන්නවා. කිරියක හොඳටම නිවිලා නැත්නම් ජෙලටින් ටික එකතු කරන්න එපා. කිරියක හොඳටම නිවෙනකන් තියලා ජෙලටින් පවුඩර් ටික එකතු කරගන්න. කිරි රසනෙන් තියදී ජෙලටින් පවුඩර් එකතු කරලා කලවම් කරන්න එපා. මේ වළඳ මන් සාමාන්‍ය ගින්දරේ තියලා තියෙන්නේ. කිරි එක මේකට එකතු කරගන්නවා. මේක විනාඩි 2ක් විතර තියලා ටිකක් රත් වෙනකන් ලිපේ තියාගන්න ඕනේ. හැඳිගගා තියාගන්න. ජෙලටින් ටික දිය වෙනකන් විතරයි අපි මේක ලිපේ තියාගන්නේ. කිරි ටික නටවන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ චූටි ඇඟිල්ල දාන්න පුළුවන් ප්‍රමාණයට රත් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක ලිපෙන් බාගන්න. මෙන්න මේ තැටිය තමයි අද පුඩින් එක සෙට් වෙන්න මන් දාන්නේ. ඒකට පොල් තෙල් ටිකක් දාලා හොඳට ගා ගන්නවා. ඊට පස්සේ මම පුඩින් මිශ්‍රණය මේකට පෙරා ගන්නවා. මේක හොඳටම නිවුණාට පස්සේ ෆ්‍රිජ් එකේ යට කොටසේ පැය දෙකක් විතර දාලා තියන්න ඕනේ. ඔයාලට පුළුවන් නම් රෑ හැදලා උදේ වෙනකන් තියා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පැය දෙක තුනකට පස්සේ මම මේක එළියට අරගෙන කෑලි කපා ගන්නවා. මම පොඩි කෑලි වලට තමයි කපා ගන්නේ. ඔයාලට කැමති නම් මේ පුඩිම අනිත් පැත්ත හරව ගන්නත් පුළුවන්. මම මේකෙම තියලා කෑලි කපා ගන්නවා. ඉතින් මේක ඔයාලට කිරි ටොපි කෑලි සයිස් එකකට කපා ගන්න පුළුවන්. හරිම රසයි. මේක කිරි ටොපි වලට වඩා රසයි, ගුණයි. ජෙලටින් කියන්නේ ළමයින්ට එහෙම අනිවාර්යෙන් හදලා දෙන්න ඕන පුඩින් වර්ගයක්. එයාලගේ අස්ථි සෞඛ්‍යයට ඉතාම වැදගත් වෙනවා ජෙලටින්. ඉතින් ඔයාලට මම ජෙලි පුඩින් ගොඩාක් අරගෙන ආවා එක එක රසට හදාගන්න. මේක තවත් එක වර්ගයක් විතරයි. නෙස්ටමෝල් රසට ආසයට මේක හදලා කන්න පුළුවන්. මේ බලනකෝ කෑලි ටික කපලා මේ වගේ දීසියක දාගත්තට පස්සේ හරිම ලස්සනයි. මම ඔයාලට එකක් කඩලා පෙන්නන්නම්. මේ බලන්න හොඳ රස පාටට තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක හදලා බලන්න. මේ වීඩියෝ එකේ ලින්ක් එක යාළුවොත් එක්ක ෂෙයා කරන්න පුළුවන්. අය ෆේස්බුක් එකෙත් ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම දීර්ඝායු වේවා.